හවස ටවුමට ගිය සපෝ සාගරත් ප්‍රේමාත්ය. හදිස්සිය මොනා ගන්නද මෙනික? අම්මා සදි සපෝ සිනාසුනා පමණි. මං හෙට කියන්නම්. යන්නද? සල්ලි තියෙනවද? මං සීයාගෙන් ඉල්ලා ගත්තා. යන්නට පෙර සපෝ අම්මා ළඟට වී මොහොතක් උන්නාය. අම්මේ සාගර කියනවා නුවර ගෙට යද්දි කිරි උතුරවලා පිරිතක් හැම කියමුලු. කරන්න තියෙනවා නම් කොච්චර හොඳද? මේ අපල යන්නත් හොඳයි. අපි චූටිට හරි වරු පිරිතක් කියමු. ඒකත් කොල්ලගේ ඔළුවට තමයි. එයාට ඒව බරක් නෙමෙයි අම්මේ. කොල්ල හැම බරක් හිතන්නේ නැත්නම් එයා අපේ කෙනෙක් වෙන්න ඕන. අම්මා කිව් දෙයට සපු කිසිවක් කිවේ නැත. එයා පිට කෙනෙක් කියලා කොහොමත් හිතෙන්නේ නැහැ අම්මේ. දැන් යන්න පරිස්සමෙන්. සුජාතා කිල්ල වැරිය ඇගේ හිස සිපගෙන වාහනයට ගොඩ වූ මොහොතේ සිට සපෝ සිතේ ඔහුට අරගෙන දෙන දෙයකි. ඇයත් දවස පුරාම සිතුවේ දේ ගැන. එහෙත් කිල්ලට මේ වනතුරුත් ඔහුගේ උපන්දිනයට දෙන්නට දෙයක් සිතා ගන්නට බැරි විය. වාහනේ අද්දි සපෝ දෙතුන් වතාව මොහොතස බැලුවාය. හෙට පාන්දර ඔහුගේ උපන්දිනයට සුභපතා දෙන්නේ කුමක්ද? මේ ජීවිතේ පිරිමිළමයෙකු වෙනුවෙන් කියා කිසිම දෙයක් රැගෙන නැත. මේ කුණුදුලිය යන්නේ ඒ දේ ගන්නටය. නුවරළී නගරයට ආපසු සපුගේ සිතර පුදුමාකාර අසරණකමක් දැනුනේ. සැඳෑ වී තිබුණ නිසා නුවරළී නගරය පුරා තිබුණේ තරඹ සීතලකි. සබු ඇඳවුන් සුයිරේ බොත්තම් පියවමින් බැලුවේ ඔහු දෙසේ. ප්‍රේමා, බේබි, එයා එක ගිහින් බඩු ගන්න. එතකොට බේබි මම මේ බඩුව ගන්න තියෙනවා. ඒක අරන් වාහනේ ළඟට එන්නම්. තනියම? කමක් නැහැ. වාහනේ නැවතත් සාගර බැලුවේ සපෝ දෙසේ. මාත් එන්නම් මිස්. කමක් නැහැ මල්ලි. මිස්ටර් තනියම යන්න ඕනලු. අපි යම් බඩු අරන් එමු. ඇහැ ගන්නට යන්නේ පෞද්ගලික දෙයක් විය යුතුයයි සාගර සිතුවේ. ගැහැණු ළමයින්ට එවැනි අවශ්‍යතා ඇත. ඒවට කොල්ලන්ව කැඳාගෙන යා නොහැක. මං එන්නම්. ප්‍රේම බඩු අරන් එන්න. සාගර ඇයව තනියම යැවී ආශාවකින් නොවේ. ඇය සාපු අතරට යද්දීත් ඔහු පස්ස හැරි හැරි බලමින් උන්නේ. ඔහුට දෙන තෑග්ගක් අම්මාගෙන්වත් අහගෙන එන්නට තිබුණි. කොල්ලෙකුට දෙයක් තේරීම මේ තරම් අමාරුයයි ඇය සිතුවේ නැත. ඇරත් මේ ජීවිතයේ තෝරන ප්‍රථම තිළිණියේ. අවසානයේ ඇය නුවරළියේ වෙරන් සංකීර්ණ වූ ස්වර්ණාභරණ අලෙවිසලකට ගොඩ වූවාය. එහි තිබූ පිරිමි මුදු දෙස ඇය බලා වුණේ ආශාවෙනි. ඒ අතර තිබූ එක් සුදු කලක් ඇල්ලූ මුදුවට ඇගේ හිත ගියාය. ඔහුගේ ඇඟිල්ල ප්‍රමාණය ඇයට මතකේ. ඇය සිතින් ඒ මුදු ඔහුට දමා බැලුවාය. සබුගේ සිතට පුදුමාකාර සතුටක් දැනුනි. මේ රින් එක කීයද? ඒක මිස් 18000යි. කෙල්ලට හීල්ලිනේ. රත්තරන් දැන් එපමණ ගණන් යයි ඇය දැනන් උන්නේ නැත. ඔහුට එහෙ මුදුව හැර දෙයක් දෙන්නට ඇයට හිතෙන්නේද නැත? අඩු කළ දෙන්න අමාරුද? ස්වර්ණවාන අලවි සැලේ අලවි සහායකයා ගණන් හදා බැලුවේ. 17500කට දෙන්නම් මිස්. සපෝගේ දැස් දෙමී යන තරමටම ඇයට දුක සිතුණි. කෙල්ල හිමම හැරී සාප්පුවේ දොරකඩට ආවාය. ඇයට බැලුනේ ඇය ඇඟිල්ලක වූ මල් මෝස්තර දැමූ මුදුව දෙසේ. ඇය මොහොතක්වත් නොසිතා ඇය එහෙමම ගැලෙව්වාය. නැවත ස්වර්ණාභරණ අලවි සහකරු අසල්ටා කෙල්ල මුදුව ඔහුගේ අතට දුන්නාය. මේකට කීයක් දෙන්න පුළුවන්ද? ඔහු ටික වෙලාවක් ගණන් හදා බැලුවේ. මේකට 11000ක් ගන්න පුළුවන් මිස්. මේ කෙල්ල ආසම කරන මුද්දේ. එහෙත් ඒ මුදුව ඇය ඔහුට ගෙනා මුදුව වෙනුවෙන් කැප කළාය. එහෙනම් මේකත් අරන් මට බැලන්ස් එක කියන්න. මට මේ ජෙන්ස් රින් එක දෙන්න. සපෝ කිව්වේ ආශාවෙනි. අවුරුදු හතරක් පුරා ඇගේ දකුණු මුදගිල්ල ලස්සන කළ සුන්දර ගල්ලැල්ලෝ මුදුව ඇය රත්තරම් බඩු කඩේට දුන්නේ දුකකින් නොවේ. සපුට ආසහිතුනේ ඔහු වෙනුවෙන් තෝරාගත් උපන්දින තිළිණයට. ලස්සන පෙට්ටියක දාලා දෙනවද? සපෝ කිව්වේ ඔහුට එහෙම ලස්සන්ට දෙද්දි හිතට මහා සතුටක් දැනෙන නිසායි. ප්‍රසන්ට් එකකට මිස්. ඔහුනේ මුදුව ලස්සන බටර් බෑගත් ස්වර්ණාභරණ පෙට්ටියක බහා සපෝට පෙන්නුවාය.
සපෝයගෙන ඇගේ කුඩ අත්බෑගේ දමාගත්තේ ආශාවෙනි. අම්මා මුද්දකෝ කියලා ඇහුවොත් ඇත්තම කියනවා. සපෝ ඇගේ හිසු දකුණු මුදගෙල්ල දෙස බලා සිටුවාය. මුදුව ගැලවූ පසු අත පාළුව බව ඇත්තේ. එහෙත් මේ කල අහිංසක වැඩින් පාළුව තිබූ හදවත කොතරම් පිරුණාදයි දන්නේ කෙල්ලම් පමණි. සපෝ වාහනේ ළඟට එද්දී සාගරත් ප්‍රේමත් පැමිණ තිබුණේ නැත. ඇය වාහනයට ගොඩ වී රහසින්මින් අත්බෑගේ අර මුදුව දෙස යලිත් බැලුවාය. ඊටත් පසු ඇය හිතෙන් එය ඔහුගේ ඇඟිල්ලට දමා බැලුවාය. ලස්සනේ. තලෙලු කෙනෙකුට රත්තරන් ලස්සනේ. මේ උපන්දින තිලනේ දුන්නිට ඔහුට කුමක් සිතේද සපෝ සිතුවාය. කෙල්ලට සිතා ගන්නට බැරි විය. මේ ජීවිතේ පිරිමි ළමයෙකුට දෙන කුණුදුල් තිලනේ. ඒ දෙන්නේ ඔහුට. මේ අද්දකින් එහෙම දෙයක් දිනවයයි සිතද්දී සපුට පුදුමය. හදවතේ මහා සතුටක් දෝරේ ගලන්නාක් වැනි හැඟීමක් දැනෙන්නේ ඇයිද සපුටම තේරෙන්නේ නැත. අපේ අතගා අතර ගන්නට හැකි තරම් සතුටක් ඇත. ඔහු වෙනුවෙන් මැසේ දෙයක් කරද්දී පපුවට මේසා සැනසීමක් දැනෙන හේතුව කුමක්ද? ඇත්තර මේ හැඟීම කුමක්ද? ප්‍රේමා සාගරත් ආවේ නුවරළියේ මාකට් එකේ සිට බඩු ගොඩක් ඔසවාගෙන. ඔවුන් පාර මාරුවේදී සපු දෑත් බැඳගෙන බලා වුණේ ඔහු දෙසේ. ඔහුට ඇත්තේ කොතරම් අහිංසක නිහතමානී ජීවිතයක්ද සපු සිතුවායි. පිරිමි ළමෙක් තුළ මේ තරම් නිහතමානී ගතිගුණ පිහිටන්නේ ඇත්තරම කලාතුරකිනි. මිස් මොනව තරම් නෑනේ. සාගර වාහනයට ළඟෙද්දී කිව්වේ පුදුමේනේ. ප්‍රේමාත් කෙල්ලගේ අද්දස බැලුවාය. නැත. ඇයි කිසිවක් අරගෙන නැත? ගන්න ගිය බඩුව තිබ්බේ නැද්ද බේබි? ප්‍රේමයාසෙයි පුදුමේනි. සපු ලස්සන්ට සිනාසුණාය. ගත්තා. හරි. කෝ? ඒක බෙහෙතක් අනේ. බෙහෙතක් ගන්නට ඇයට අමාරුවක් නැතිව ප්‍රේමා දනේ. එහෙ සාගර සපු දෙස බලා වුණේ දුකිනි. ඇත්තටම ඇයට අසනීපයක් ඇතයි ඌට සිතුණි. අනේ මට කිව්වනම් බෙහෙත් කිනක් දෙනවනේ මිස්. සපු තනියම සිනාසමේ වාහනේට නැග්ගාය. බඩු ඔක්කොම ගත්තද? ඔව් ඔක්කොම ගත්තා. නුවරළිය නගරයේ මැදින් යද්දී සපු වටපිට බැලුවාය. ඇයි බේබි? කාලෙකින් කේක් කෑල්ලක් කෑවේ නෑ ප්‍රේමා. ඒකනම් ඇත්ත. ඉස්සර අපි හැම සෙනසුරාදාම කේක් කනවා නේද? අදත් කමු දෙකක්. හා මල්ලි ඔය ඔතන හොත කේක් තියෙනවා. මං ගන්නම් මිස්. බටර් කේක්ද චොකලට් කේක්ද ෆුඩ් කේක්ද? මට ඕන හොඳ බර්ත්ඩේ කේක් එකක්. සපු කිය සිතිනි. මං ගන්නම්. වාහනේ නතර වෙද්දිම සපු වැස්සාය. එයා සාගර අයව තනිවම නොයා වාහනේ බැස ඇය පිටිපස ගියේ. පුදුම හොරෙක්. හෙට උපන්දිනී කියලා නිකමට හරි දැන්වත් කියන්නේ නෑනේ. එයා අනාථ වෙලා කියලා හිතනව ඇති. අම්මා තාත්තා නැති වුණාට පස්සේ එයාගේ උපන්දිනේ සමරන්න කෙනෙක් ලෝකේ නෑ කියලා හිතනව ඇති. සපු සිතී බේකරි ෂොප් එකට පියන ගමනි. නුවරළි නගරියෝ බේකරි ෂොප් එකේ විවිධ වර්ගයේ කේක් ෂෝකේස් එකේ දමා තිබුණි. සපු කේක් එකකින් එක බලමින් ෂෝකේස් එක දිගේ ඇවිද්දාය. ඔහු ඇය පිටිපසින් ඇවිදගෙන ගියේ. හෙට හවස මෙතනින් කේක් එකක් ගෙනත් කපලා කට්ටියට දෙන්න ඕන. සාගර සිතුවේ. තම උපන්දිනේ වෙනුවෙන් එහෙමවත් දෙයක් කරන්නට ඔහුට සිතුනේ දුක වැඩිම නිසායි. එක කේක් එකක් අසල සපු නැවතුණාය. ඒ පුංචි පුංචි රතු රෝසමල් ඉති දෙකක් දෙපැත්තෙන් අයිසිං කළ රේන්බෝ කේක් එකකි. උපන්දිනයකට ඒ කේක් එක හොඳය. අඩුවට තිබුණේ හැපි බර්ත්ඩේ කියා ගසා නොතිබීම පමණි. මේ පිස්ස මන් ළඟමනේ. නැත්තම් එයාලට කියලා හැපි බර්ත්ඩේ කියලා අයිසිං කරගන්නත් තිබ්බා. සපෝ සිතේ තනියම සිනාසෙමිනි. මිස් තේරුවේ මෙතන තියෙන ලස්සනම කේක් එක. සාගර කිව්වේ කේක් එක රස විඳිමිනි. මේ කේක් ගන්න වාගේ උපන්දිනයට කියලා වා දන්නවනම් මං දන්නවා. එතකොට වාට දුක හිතේ. අපිට මේ කේක් එක දෙන්න. සපු කේක් එකට බිල ගෙව්වාය. ඒ අතර ගත්තේ ඔහුය. බර්ත්ඩේ බොයි බර්ත්ඩේ කේක් එක අරගෙන යනවා. ඇයෝ පිටිපස යමින් සිනාබරව සිතුවාය. වාහනේ සපු ඉඳගත්තේ උහත තිබූ කේක් එක ඇගේ උපුලට ගනිමිනි. ඒ කේක් එක කන්න නෙමේ හොඳ බේබි. හැඩ බලන්න. කේක් එක විවර කර බලා ප්‍රේමා කීවාය. ලස්සනයි නේද?
කපනකොට මටත් රෝසමලක් තියෙන කෑල්ලක් දෙන්න වේවි ප්‍රේමා කියද්දි සපෝ පමනන්ව සාගරද සිනාසුමේ ප්‍රේමා සපෝ ඔහුට ඇසෙන්න නිසා පුළුවන් තරම් පහත් වලින් කතා කළායි බේබි හෙට ගෙදර වැඩ වගේක් තියෙනවා අස්කර ගන්න නෝර අනිද්ද යන්න කියන්න යන්නම බෑ හොඳද හා හා හරි හරි හදවත ඔහුගේ උපන්දින සැමරුමට මේසා දුක් විඳින්නේ ඇයිද සපෝටම සිතාගත නොහැක මල්ලි අක්කේ හෙට මල්ලි මිස්ගේ බඩු ගොඩක් අස් කරන්න තියෙනවලු හෙට නුවර නොයා ඔයා අනිද්ද යන්න හා මිස් හැබැයි අනිද්ද පාන්දරම යන්න ඕනේ සපෝ ආනින් පිටද බලා සිනාසුණායි මුද්ද පිටතරගෙන බලන්නට තිබුණි ඒ ප්‍රේමාට පෙන්වා ඔහුට දෙන්නට හොඳ දෙයක් අසන්නට සිතුණි එහෙත් ඒවා කරන්නේ කෙසේද සපෝ මුණු පපුවම හිස් කරන තරම් සුසුමක් හෙළුවාය